සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනේ සදාන්සරණ ධර්මදේශනා මාලාව සමග. මෙම ධර්මදේශනා මාලාව මගින් බුදුදහමට එල්ලවන අන්තරායන් පිළිබඳව ඔබ නිරන්තරයෙන්ම දැනුවත් කිරීම සිදු කරනවා. ඒ අනුව අද මා විස්තර කරන්න යන්නේ මේ අලුතෙන් එකතු වන පූජා විධීන් අනුව බුදුදහම නැසෙන ආකාරය. මා ඉතාම පැහැදිලිව සහ වගකීමෙන් කියන්නේ මේ අලුත් පූජා විධීන් සියල්ලම පාහේ මාර දිව්‍ය පුත්‍රයාගේ සැලැස්මකට මත, මාර දිව්‍ය පුත්‍රයන්ගේ අනකට මත, ඒ වගේම මාර දිව්‍ය පුත්‍රයාගේ බලයට නතු වෙච්ච පිරිස විසින් තමයි මේ අලුත් පූජා විධීන් ජනප්‍රිය කරවන්නේ. ප්‍රධාන කොටම බුද්ධ ශාසනයක අරමුණ වෙන්නේ නිවනට පුද්ගලයන් පිරිස් යොමු කිරීම. බුදුන් වහන්සේ කිසිම තැනක දේශනා කළා නැහැ නොයෙකුත් අලුත් පූජා විධීන් හඳුන්වලා දීලා ශාසනය කාබාසිනිය කළා දාන්න කියලා. විශේෂයෙන්ම පරාජිකා පාලිය බැලුවොත්, පරාජිකා පාලියේ තියෙන ඉතා පැහැදිලිව භික්ෂුන් වහන්සේ කෙනෙකුට හැකියාවක් නැහැ, අයිතියක් නැහැ අලුතෙන් පූජා විධීන් හඳුන්වලා දීලා ශාසනයේ ඒ දිශා නතිය වෙනස් කරන්න. විශේෂයෙන්ම අපි දැක්කා දැන් පහුගිය දවසේ තිබුණා ලක්ෂයක් රහතන් වහන්සේලා බිහි කරන පූජාවක් කියලා. මේ පූජාව කරන කට්ටියටත් ගිය කට්ටියටත් මම අභියෝගයක් කරනවා, පුළුවන් නම් ඔය පූජාවෙන් රහතන් වහන්සේලා බිහි වෙන ආකාරය, එක රහතන් වහන්සේ කෙනෙක් හරි බිහි වෙන ආකාරය ඔප්පු කරලා පෙන්නන්න කියලා. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම මෙලොවට වැඩ නැති පූජාවක්. පරලොවට යන අතරට තමන්ට මොන මොන හරි ටිකක් ලැබෙවි. නමුත් ওই පූජාවෙන් රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ. ඕකෙන් හොදෙක්ම වෙන්නේ පිරිස් ධර්ම මාර්ගයෙන්, නිර්වාණගාමී මාර්ගයෙන් එළියට ඇවිල්ලා වෙනත්, විශේෂයෙන්ම කියනවා නම් කතෝලික, හින්දු ආගමවාදී ආගම් වශයෙන් අන්න ඒ වශයෙන් සංවිධානය වෙලා ඒ ආගම් විදිහට යාඥා බුද්ධාගමක් සකස් වීම. අද වෙන විට මේ යාඥා බුද්ධාගම නිසා සැබෑ බෞද්ධ මාර්ගයට විශාල අනතුරක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනතුර සිදු කිරීමේ වගකීම ওই පූජා සංවිධානය කරන කට්ටිය වෙතයි තියෙන්නේ. කියන්නේ ඔවුන් තමයි මේ හිතාමතා නොයෙකුත් පූජා ක්‍රම අටවලා ධර්ම මාර්ගය අමතක කරන්නේ. අද වෙනකොට ඔය රහතන් වහන්සේලා බිහි කිරීමේ පූජා යනමයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කොතන අනුරාධපුරයට එකතු වුණා. මේ අය කල්පනා කරනවා නම් මේ පූජා වලින් රහතන් වහන්සේලා බිහි වෙනවයි කියලා. බුදුන් වහන්සේ එනම් දේශනා කරනවා, උඹලා සමත විදර්ශනා වඩන්න එපා, පූජාවල් කර ඉඳපල්ල, එතකොට ලක්ෂයක් ප්‍රකෝටියක් රහතන් වහන්සේලා බිහි වෙනවයි කියලා. ඒක සම්පූර්ණ වැරදි කියාවක්. බුදුන් වහන්සේ දීඝනක පරිබ්‍රාජකයාට විස්තර කරනවා නිවනට මඟ සමතය සහ විදර්ශනාව, ඒකයි කරන්න ඕන කියලා දීඝනක සූත්‍රය. එසේ නැතුව පූජාවලින් නිවන් දකින්න පුළුවන් කියලා බුදුන් වහන්සේට ඒක තේරෙනවා නම් බුදුන් වහන්සේ අපිට වැඩි දන්න කෙනෙක්, බොහොම බලගත්ු ඥානයක් තිබිච්ච කෙනෙක්. උන්වහන්සේ එනම් කියයි අහවල් රහතන් පුපුල්ගේ පූජා කරන්න, පිච්චමල් ලක්ෂයක පූජා කරන්න, අර කෝටියක් පූජා කරන්න, එතකොට බුද්ධාගම ආරක්ෂා වෙයි, රහතන් වහන්සේලා බිහි වෙයි, ආඥාගේ බලවේග ගැලවිලා සුන්නත් උලිවිලයි කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. ඒ බලවේග තව තවත් ශක්තිමත් වෙනවා. ඒ ආඥාගේ කියන් අපිට hina වෙනවා. මේ මොකද දවසින් දවස විචූර්ණ පූජා විදි හඳුන්වා දෙමින් අද වෙන විට බුදුදහමට කර ඇති හානිය කියන්නට බැරි තරම් හානියක්. විශේෂයෙන්ම මේ බුද්ධාගම අද වෙන විට කොච්චර විනාශ මුඛයට පාත්‍ර වෙලාද කියලා කිව්වොත්, මේ ලිඛිත පොතපත පවා සම්පූර්ණයෙන්ම විකෘති කළා, විකෘති වෙලා තියෙන්නේ. උදාහරණයක් මම කියන්න, පුඤ්ඤ චිරියවත්ත සූත්‍රයේ තමයි පින් ක්‍රියාවන් ගැන විස්තර කෙරෙන්නේ. දාන, සීල, භාවනා වශයෙන් තමයි පුණ්‍ය ක්‍රියා තුනක් විස්තර වෙන්නේ. නමුත් අද අපි අදහන බුද්ධාගමේ පුණ්‍ය ක්‍රියා වස්තු තියෙනවා 10ක්. දානං, සීලංච, භාවනං, පච්චිපත්තානුමෝදා, වෙය්‍යාවච්ච පසයන්ත, දේනසනාසුති දිට්ඨිජෝ වශයෙන් මේ පුණ්‍ය ක්‍රියා වස්තු 10ක් තියෙනවා අපි අදහන බුද්ධාගමේ. නමුත් බුදුහාමුදුරුවෝගේ කාලේ තිබිච්ච බුද්ධාගමේ තියෙන පුණ්‍ය ක්‍රියා වස්තු 3යි. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. ඔය ඇත්ත නොදැන තමයි ගොඩක් අය අලුත් පූජා විදීන්ට එකතු වෙලා බුදුසසුන
වනසන කුමන්ත්‍රණයන්ට හවුල් වෙන්නේ තමන්ටත් නොදැනීම. ඒ නිසා බුද්ධ ශාසනය නියමාකාරයට බිහි කරන්න ඕන, රහතන් වහන්සේලා බිහි කරන්න ඕන නම් කලන්න ඕන තමන් අඩුම ගානේ සෝතාපන්න ඵලයට පැමිණෙන්න උත්සාහ කරන්න ඕන, වික්ෂුන් වහන්සේලා අඩුම ගානේ රහත් වෙන්න ඕන. ඒක තමයි ඉතා පැහැදිලිවම උද්දක නිකායේ බුද්ධාපදාන පාළියේ ගෞතම බුද්ධාපදානයේ තියෙන යෝජනාව මේකයි. ඒ කියන්නේ ගිහියන් අවම වශයෙන් සෝවාන් වෙන්න ඕන, පැවිද්දන් අවම වශයෙන් රහත් වෙන්න ඕන. ඒ නොකර ඔය කරන විකාර විප්‍රකාර වලින් වෙන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී නාමයට හැල්ුවක්, ඒ වගේම ප්‍රහාරයක් එල්ල කිරීමයි. ඒ වගේම මද බොහෝ දෙනෙක් රහතන් වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තුෙන් පූජා කරනවා. රහතන් වහන්සේ කෙනෙක් රහත් ඵලය එළිදරව් කරොත් පිස්සෙක් කියලා හංවඩු ගහලා සමාජයෙන් කොන් කළා දානවා. අන්න ඒ தത്വෙට පත්වච සමාජයක් තුල රහතන් වහන්සේලාට පුළුවන් ද සමාජයේ කෙලින් කොන්දක් කෙලින් තියාගෙන සමාජයට ඇවිල්ලා බණ කියන්න බෑ. ඒ නිසා උන්වහන්සේලා කරන්නේ තව තවත් වනගත වෙලා සමාජයට නැවිල්ල ඉන්න මේ මිනිස්සු ආරෝපවාද පාප කර්මයට ලක් වෙලා පව් කරගන්න එක වලක්වා ගන්න. ඒ නිසා ප්‍රධාන කොටම දැනගත යුතුයි අප අද වෙන විට කරන ලද අධ්‍යයනයන් අනුව ලංකාවේ රහතන් වහන්සේලා 26 නමක් වැඩ වාසය කරනවා. විශේෂයෙන්ම කෑගල්ලේ කඩිගමුවේ අරණ්‍ය සේනාසනේ, කෑගල්ලේ ගලිගමුවේ කඩිගමුවේ අරණ්‍ය සේනාසනේ වැඩ සිටින ස්වාමින් වහන්සේ නමක් ඉන්න රහත් ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම මොනරාගල ප්‍රදේශයේ ආරණ්‍යයක ඉන්නවා මාර්ගඵලලාභින් අති විශාල ප්‍රමාණයක්. ඒ වගේම මෙවැනි තැන් කිහිපයක්ම තියෙනවා. අෂ්ට සමාපatti ලාභීන් ඉන්නවා පොල්ගහවෙල පැත්තේ ස්ථානයක රහසිගතව. මේ අය මේ රහතන් වහන්සේලා සමාපatti ලාභීන් එළියට ගෙනීම ජනගත කිරීමයි බෞද්ධයන් කළ යුත්තේ. එහෙම නැතුව එවැනි දේවල් ගැන කතා කරන මිනිසුන්ට ප්‍රහාර එල්ල කරමින් මඩගහමින් තමන්ගේ පෞද්ගලික පරිහරණය පිණිස, තමන්ගේ ඊළඟ ආත්මයේ පරිහරණය පිණිස කරන පූජාවලින් බුදුදහමට කිසිම පළක් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියන එක ඉතාම වගකීමෙන් කියා සිටින්නේ. ඒ වගේම අප විසින් පසුගිය සතියේ ආරම්භ කර ඉදිරියට පවත්වාගෙන යන මුල් බුදු සසුන ජනගත කිරීමේ ව්‍යාපාරයට අති විශාල ප්‍රතිචාර මේ වෙන විට ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපිට දැක ගන්න පුළුවන් බුදුදහමට කරදර කරන, බුදුදහමට ප්‍රහාර එල්ල කරන ඔය කල්ලිවාදී බලවේගයකින් එක බිඳ වැටෙන හැටි. ඒ නිසා බලාපොරොත්තු වෙන ඉදිරි සුළු කාල සීමාවක් තුළ මේ බුදුදහමට වින කරන සියලුම බලවේග එකා මත එකා හැබෙමින් බිඳ වැටෙන ආකාරය බලාගෙන සිටින්න. ඒක තමයි අපගේ පොරොන්දුව. අපගේ පොරොන්දුව වෙන්නේ තනි බුදු සසුනක් සකස් කර මුල් බුදු සසුන නැවත බිහි කර රහතන් වහන්සේලාගේ යුගය නැවත ඇති කිරීමයි. ඒ නිසා මතක තියාගන්න මේ පරිවර්තනීය කාල සීමාව තුළ උගත් බුද්ධිමත් පිරිස වඩා ප්‍රවේශන් සහගතව, ඒ වගේම වඩා කල්පනාකාරීව වැඩ කරන්න මේ යන්නේ පරිවර්තනීය යුගයක්. මුල් බුදු සසුන ඇති කිරීමේ ක්‍රියාන්විතයක් මේ යන්නේ. ඒ ක්‍රියාන්විතයට එරෙහිවීමට මාර දිව්‍ය පුත්‍රයා ඔහුගේ පිරිසේ සමහරුන් කල් සභාම පෘථිවියට එවලා පෘථිවියේ ලොකු විනාශයක් ඇති කරනවා. ඒ වගේම පිරිස්වලට මාර බලපෑම් ඇති කළා නොයෙකුත් විචූර්ණ පූජාවිධි හඳුන්වා දෙමින් තියෙනවා. මේ සියල්ලම කරන්නේ මුල් බුදු සසුන ඇති කිරීමේ ඒ ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධ බලවේගයන් හැටියට. මේ කියන කරුණු ඇත්තද නැත්තද කියලා හැමෝම නුවණින් විමසලා බලන එක හොඳයි.